පාස්කු ප්‍රහාරයක් කෝවිඩ් වසංගතයක් මගින් සිදු වූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය වර්තමානයේ යළිත් ප්‍රගතියක් ලබා ඇති බව පෙළෙන්නට තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. එවැනි පසුබිමක් තුළ වත්මන් රජය හදිසියේම වීසා සඳහා අය කරනු ලබන ගාස්තු වැඩි කර ඇති බව වාර්තා වෙනවා. මෙය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යලි බිඳ වැටීමකට හේතු විය හැකියි කියලා අපි විශ්වාස කරනවා. රජයේ අත්නෝමතික තීරණ හමුවේ මෙරටට විශාලතම විදේශ විනිමයක් උපයා දෙන සංචාරක කර්මාන්තය කඩා වැටීම සමස්ත රටටම අහිතකර වෙනවයි කියන එක දන්නේ නැද්ද කියලා මම අහන්නට කැමතියි. මම කැමති විශේෂයෙන්ම මේ වීසා ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්න. 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වසරේ පසුගිය මාස කිහිපය තුළ සංචාරකින්ගේ පැමිණීමේ වර්ධනයක් සිදු වී තිබේ. ඒ කොපමණ ප්‍රතිශතයකින්? පසුගිය වසර තුන තුළදී වීසා ආදායම ලෙස කොපමණ මුදලක් රජය මගින් උපයාගෙන ඇත්ද? රජය විදේශිකයින්ගෙන් අය කරනු ලබන වීසා ගාස්තු වැඩි කිරීමට පියවරගෙන තිබේද? ඊට හේතු කවරේද? ඒ අනුව සාක් රටවල් සහ අනෙකුත් රටවල් other than the SAC countries සඳහා වෙන්වෙන් වශයෙන් අය කරනු ලබන වීසා ගාස්තු කවරේද? පසුගිය වීසා ගාස්තු වලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් වීසා ගාස්තු වැඩිව තිබේද යන්න පිළිබඳව සංසන්දනාත්මක වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? වීසා ලබා දීමේදී වීසා ගාස්තු වලට අමතරව වෙනත් සේවා ගාස්තු අයකිරීමක් සිදුවන්නේද? ඒ මොනවාද? එම සේවා ගාස්තුද සමග වීසා සඳහා කොපමණ මුදලක් විදේශිකයෙකු විසින් ගෙවිය යුතුද? වීසා ගාස්තු වැඩි කර ඇතිනම් එවැනි තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් සිදු කර තිබේ. එසේනම් එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ නොයසේනම් මේ මන් විශේෂයෙන්ම මම සභාගත කරන්නට කැමති The Hotels Association of Sri Lanka ඒ වගේම SLITO මේ ආයතන දෙකෙන්ම මේ වීසා ගාස්තු වැඩි කිරීම පිළිබඳව ඒ අය විමතියට පත් වෙලා තිබෙනවා. ඒ අය ඉදිරිපත් කරපු ලිපි මම මේ අවස්ථාවේ සභාගත කරනවා, හැන්සර්ගත කරනවා රජයේ දැන ගැනීම පිණිස. අනිකුත් සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ආසියානු රටවල් සමග සසඳීමේදී මෙරටට පැමිණෙන විදේශිකයින්ගෙන් අය කරනු ලබන වීසා ගාස්තු ඉහළ අගයක් නොවේ. එම වැඩි කළ වීසා ගාස්තු මෙරට සංචාරක කර්මාන්තය සඳහා අහිතකර අන්දමින් බලපාන්නේ යැයි රජයට සහතික විය හැකිය. ඒ කෙසේද? මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් ස්ටේක් හෝල්ඩර්ස් ලගින් විමසීමක් සිදු කර තිබේ. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති ශ්‍රී ලංකාවත් එක්ක සංසන්දනය කරනකොට අපේ වීසා ගාස්තු non SAC countries වලට ඩොලර් 100 දක්වා වැඩි වෙනවා. ඔය අමතර ගාස්තුත් සමග SAC countries වලට $58 දක්වා වැඩි වෙනවා. නමුත් තායිලන්තයේ ගත්තොත් ඩොලර් 30ක් 50ක් අතර ප්‍රමාණයක් තමයි වීසා ගාස්තු වලට යන්නේ. කැම්බෝඩියාව ඩොලර් 36ක්. වියට්නාමයේ ඩොලර් 25ක්. මාලදිවයිනේ සම්පූර්ණයෙන්ම වීසා ගාස්තු අය කරන්නේ නැහැ. බාලි ඩොලර් 50යි. කෙන්යා ඩොලර් 51යි. මේවත් එක්ක සංසන්දනය කරනකොට මේ වීසා ගාස්තු වැඩි වීම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මම අහන්න කැමති රජයෙන් මේ වීසා ගාස්තු වැඩි වීම සිදු වුණේ නියම සත්‍යතා අධ්‍යයනයකින් පසුවද කියන කාරණාව මම අහන්න කැමතියි. මෙරට වීසා සඳහා අයදුම් කිරීමේදී භාවිතා කළ ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඔටෝමේෂන් ක්‍රමෙන් බැහැර
නව ක්‍රමවේදයක් ඔස්සේ වීසා ආයතන කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද? ඒ කුමක්ද? එම නව ක්‍රමවේදය සඳහා රජය යොමු වීමට හේතු වූ කරුණු මොනවාද? නව පද්ධතිය ඔස්සේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කි පාලනය කෙබඳුද? මේ නව ක්‍රමවේදය නිසා රැකියා අහිමි වීමක් සිදු වේද? සංචාරකින්ට සිංගල් එන්ට්‍රි වීසා මේ වන විට ලබා දීමට නොහැකි බව වාර්තා වේ. මේක සත්‍යයක්ද? එසේනම් මේ මන්ද? ඊට විකල්පය ලෙස ලබා දෙන වීසා භාවිතා කොට මෙරටට පැමිණෙන ඇතැම් පුද්ගලයන් නීති විරෝධී ලෙස ව්‍යාපාරවල හා වෙනත් ආකාරයේ වංචනික ක්‍රියාවල නිරත වන බවට වාර්තා වේ. අගමැතිතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම විදේශිකයෝ කණ්ඩායමක් අපේ රටට ඇවිල්ලා ඔන්ලයින් ලෝන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපි මේ පිළිබඳව මහ බැංකු අධිපතිතුමාටත් ඒ වගේම අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අපතුමාටත් අවධානය යොමු කරයින් පස්සේ මම ඒ දෙපළටම ස්තුතිවන්ත වෙනවා යම් පියවරක් ගත්තා එක පිළිබඳව. ඇත්ත වශයෙන්ම මම අහන්නට කැමති විශේෂයෙන්ම මේ වංචනික ආකාරයෙන් නීති විරෝධී ලෙස ව්‍යාපාරවල නිරත වීම සඳහා වීසා අරගෙන එන අය සම්බන්ධයෙන් රජයේ දැනුවත්. ඒ සඳහා වන විසඳුම කුමක්ද? විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න මේ වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ කැබිනට් පත්‍රිකා වලින් අත වශයෙන්ම අනුකමිටුව මේක පිළිබඳ ස්ථාපනය කරලා ඒ අනුකමිටුව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුකමිටු වාර්තාව තුළ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා විශේෂයෙන්ම පවතින ක්‍රමයේ තිබෙන මෘදුකාංග පහසුකම් අලුත් ක්‍රමය තුළ නැති කතාවක්. පවතින ක්‍රමය තුළින් ණය කරලා තිබෙන්නේ ඉල්ලුම් කරුවන්ගෙන් $1 එකයි. නමුත් මේක වැඩි වෙලා තිබෙනවා $18 දක්වා. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති මේ වැඩපිළිවෙල තුළ ඇත්ත වශයෙන්ම අපේ රටේ නීතියට අනුකූලවද මේ අලුත් ක්‍රමවේදයේ ක්‍රියාත්මක වන්නේ කියන එක මම අහන්නට කැමතියි. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම ආයතන තුනක එකතුවක් කරහා තමයි මේ වීසා ක්‍රමවේදය නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට මෙන්න මේ කරුණු කාරණා සලකා බලලද මේ අදාළ ගිවිසුම් අත්සන් වෙන්නේ මේ අලුත් ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නද කියන එක මම මේ අවස්ථාවේ අහන්නට කැමතියි. විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව රජයෙන් විධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.